දැන් අපි ආයතන හයේ ඇතිවීම නැතිවීම දැක්කා. ඒ තුලින් අපි විශ්වයේම ඇතිවීම නැතිවීම තේරුම් ගන්න තියෙනවා. ඒ ඇස සම්බන්ධයෙන් විශ්වය, කන සම්බන්ධයෙන් විශ්වය. එහෙනම් මේ ඇතිවීම නැතිවීම කියන එක මුළු විශ්වයටම අදාළ එකක්ද නැති එකක්ද? නාම රූප පංචස්කන්ධයේ සියල්ලටම අදාළ එකක්ද නැද්ද? අදාළයි. එහෙනම් සියල්ලම අනිත්‍යද නැද්ද? අනිත්‍යයි කියලා පැහැදිලි යා දෝස්සන්. මෙතෙක් කල් තිබ්බ බොරු සංඥා ගොඩ අතරට ඔන්න එකමක ඇත්ත සංඥාවක් ඇවිල්ලා. ඒ තමයි අනිත්‍ය සංඥා. පැහැදිලිද? කොච්චර අපි නිත්‍ය කරන්න හැදුවත්, ඇත්තක් කරන්න හැදුවත් අපිට හැකි වෙයිද මේ ලෝකෙ නිත්‍ය කරගන්න? බැහැ. විද්‍යාඥ කොච්චර උත්සාහ කරත් නිත්‍ය කරන්න පුළුවන් වේද? බැහැ. අනත්ත සංඥා. මොකද අනත්ත සංඥා කියන්නේ? නිත්‍ය සැප කරගන්න බැහැ. ඔන්න දෙවනි සංඥාව ඇත්ත සංඥාව, අනත්ත සංඥා. ලෝකය සුබයිද අසුබයිද? සුබයි කියලා දකින්න දෙයක් තියෙනවද? නැහැ. අසුබයි කියලා පැහැදිලි ඇත උස්සන්. අසුබ සංඥා. හැබැයි ඔය අසුබ කියන වචනය ගත්තාම මිනිස්සු වරද්ද ගන්නවා. අසුබ කියන්නේ යථාර්ථය මිසක් අසුභවාදී වීම නෙවෙයි. ඍණාත්මකව බලනවා කියන එක නෙවෙයි. අපි සමහර දේවල් දිහා ඍණාත්මකව බලනවනේ. ළමයි දෙන්නෙක් හිටියා. මේ ළමයි දෙන්නගේ එක්කෙනෙක්ට මම කියනවා පොල්තෙල් බෝතලයක් අරගෙන. ඒ ළමයා පොල්තෙල් බෝතලයක් අරගෙන දුවගෙන එනකොට ඒ ළමයි ගතින් පොල්තෙල් බෝතලයක් වැටි පොල්තෙල් බෝතලේ වැටිලා භාගයක් හැලෙනවා. ඊතර භාගෙ බේරගෙන කොහොමද අරගෙන ආවා? අඬ අඬ ඇවිල්ලා කියනවා පොල්තෙල් බෝතලෙන් භාගයක් හැලුණා. අනිත් ළමයට මම සල්ලි දීලා කියනවා ඔහෙවත් පොල්තෙල් බෝතලෙක. ඒ ළමයාත් අරගෙන දුවගෙන එනකොට එයා ළමයා අතිනොත් පොල්තෙල් බෝතලේ වැටිලා භාගයක් හැලෙනකොට අරගෙන ඇවිල්ලා කියනවා පොල්තෙල් බෝතලේ වැටුණා, මම භාගයක් බේරගත්තා. දෙන්නටම සිද්ධ වුණේ එකම සිද්ධිය, දැක්ක විදිය වෙනස්. එක්කෙනෙක් භාගයක් ඉහිරුණා කියලා දුක් වුණා, අනිත් එක්කෙනා භාගයක් බේරගත්තා ඉතුරු වුණා කියලා සන්තෝෂ වුණා. දැක්මේ වෙනසක් නේති. පළවෙනි කෙනා අසුභවාදී. අර හැලිච්ච ටිකෙන් පපඩමක්වත් පදින්න බැහැ. ඉතිරි වෙච්ච ටිකෙන් මොකක් හරි කරගන්න පුළුවන්. බුද්ධඝම අර දෙවෙනි ළමයා අගය කරනවා. ඒ කියන්නේ බුද්ධඝම අසුභවාදී දහමද සුභවාදී දහමද? සුභවාදී දහමක්. හැබැයි අසුභය දකින්න කියනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න. පැහැදිලි. සමහරව අරද්ද ගන්නවා අසුභවාදී වෙනවා බුද්ධඝම. මේ එක මිනිසෙක් හිටියා. මේ මිනිසයා ගුවන් ගමනට පරක්කු වෙලා. තමන්ගේ ගුවන් ගමනට පරක්කු වෙලා. ටැක්සියක් ගෙන ගත්ත කෝල් කරලා මේ මට යන්න ඕන ඉක්මනට එයාපෝට් එකට මාව ගිහින් දාන්න කියලා. වෙලාත් ගිහිල්ලා තියෙන කියලා කොට. ටැක්සිකාරයා පුළුවන් තරම් වේගෙන් ගියා. කිව්වා මම ෂෝට් කට් එකක් දන්නවා මහත්තයා එක්කන් යන්නද කියලා. අකමන්නේ ඕන එකකින් මාව ඉක්මනට එක්කන් යන්න කියලා. ෂෝට් කට් එකෙන් භාගයක් දොර යනකොට පාර වහලා හදන්න. දැන් මේ මිනිසය ආයි හරවගෙන ඇවිල්ලා නෝමල් පාරේ ගියා. යනකොට තවත් පරක් වුණා. ප්ලේන් එක මිස් වුණා. ඊට පස්සේ අර මිනිසය බයිනෝ ටැක්සිකාරයන බලන ඔහේ නිසා වෙච්ච වැඩේ. මගේ ප්ලේන් එක මිස් වුණා. අර ප්ලේන් එක මගේ පිනිපිනි නගනවා. බලන තව චුට්ටක් වෙලස්සෙනින් ආව නම් අපිට යන්න තිබ්බනේ. බයිනෝ. එක පාට ප්ලේන් එක ඩෝ කලදෙපුවා. උඩට යනකොට මේ බැන බැන ඉන්න මනුස්සයා ටැක්සිකාරයට පින් දෙන්න පටන් ගත්තා. ඔබතුමාට බොහෝම ස්තුතිවන්ත වෙන්නද මන් දන්නේ. හොඳ වෙලාවට පරක්කු කළේ මොහොතක් හරි ඉස්සන වෙලාව නම් මමත් අර පෙපිරීමට අහු වෙනවා. ජීවිතේ සමහර දේවල් අපිට නරකට වුණා කියලා තේරුණාට නරකට නෙවෙයි වෙලා තියෙන්නේ, හොඳට වෙලා තියෙන්නේ. පැහැදිලිද? සමහර දේවල් ජීවිතේ වෙන්නේ හොඳට. අඳුරු වලාවේ රිදී රේඛාව දකින්න පුරුදු වෙන්න. පෙරළුණු පිට හොඳයි කියන පුරුදු වෙන්න. හැම දෙයකටම එකම වචනයක් එදා කියලා දුන්නා. ඒකාන්ත හොඳයි. මොකද? ඒකාන්ත. මොන වුණත් ඒකාන්ත හොඳයි. හොඳම ගුණවරපෙන් බැන්න ඒකාන්ත. පැහැදිලිද? එතකොට ඉවරයිනේ. එතකොට හොඳ නැති දේවල් තියෙනවද? නැහැ. ප්‍රශ්නයක්.
හාමුදුරුවෝ කෙනෙක් දවසක් ගඩොල් විද්‍යාවත් බලලා පිටිපස්සට ගිහිල්ලා බලනකොට ගඩොල් දෙකක් ඇද වෙලා. දැන් හරි ලැජ්ජයි කාටවත් පෙන්නන්නේ නැහැ මේ පැත්ත පළාතට යන්න දෙන්නේ නැහැ. මිනිස්සේ කේ පැත්තෙන් යනලු දවසක්. යන ගම හාමුදුරුවන්ට කියන ෂා. මම මේ තාප්පේ දැක්කේ නැන්නේ හාමුදුරුවෝ මෙච්චර කල්. කවුද බැන්නේ? ඉතින් හාමුදුරුවෝ කියන මම බැන්නේ ලස්සනයි නේ තාප්පේ. මොන ලස්සනයි? අර පේන්නේ නැද්ද ගල් දෙකක් ඇද වෙලා තියෙන? මේ හාමුදුරුවෝ කිව්වා. මිනිස්සයා කියනවා හාමුදුරුවනේ ගල් දෙකයි ඇද වෙලා තියෙන්නේ. ඔය 998ක්ම කෙලින් දියේ 1000න් දෙකයි ඇද වෙලා තියෙන්නේ. 998ක්ම කෙලින් තියෙනවා. ඒත් ඒ හාමුදුරුවන්ට පේන්නේම ඇද වෙච්ච ගඩොල් දෙකමයි. ඇද වෙච්ච ගඩොල් දිහා බල බල ඉන්න එපා. කෙලින් තියෙන ගල් දිහා දැකලා සන්තෝෂ වෙන්න. සුභවාදී වෙන්න. සුභවාදී තේරෙනවද කියන්නේ? සුභවාදී වෙන්න. දවසක් මිනිස්සෙක් ගෑනු කෙනෙක් ඇවිල්ලා කියනවා හාමුදුරුවෝ කෙනෙක් ගන්නට මට නම් ඉන්න බෑ හාමුදුරුවනේ මේ මිනිහත් එක්ක මට නම් ඉන්න බෑ මට ඇති වෙලා තියෙන තිත්ත වෙලා තියෙන මම නම් යනවා යන්න. ඩිවෝස් වෙන්න ඕනේ මට. හාමුදුරුවනේ මොකෝ උනේ බලන්නකෝ යාමට බොරු කරානේ හාමුදුරුවනේ. ඒක එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියයි මට බොරු කළා. කවදාවත් එහෙම කරොත් මිනිස්සෙක් නෙමෙයි කිසි කලකත් කරලා නැහැ මට ඔය වගේ වැඩ. මේ පාර මට බොරු කරානේ. ඒතර හාමුදුරුවෝ කියනවා කිසි දවසක එහෙම කරලත් නැත්තම් මේ පළවෙනි පාරණ අර මෙච්චර කල් කරපු ඇත්ත දිහා බලලා සන්තෝෂ වෙන්නේ. එක බොරුව දිහා බලලා මොකටද දුක් වෙන්නේ? නේද? එක බොරුවට සමාව දෙන්න. ඇත්ත දහහක් විතර කරලා නැති. වැරදි කියන එක සුභවාදී වෙන්න. සුභවාදී වෙන්න. ඈ මොදිය? හොඳ ටික එතකොට මතකනේ පුංචි වැරද්දට බයිනවා. මහින්දරත් එහෙමයි. හොරකම් කරා කියලා බයිනවා. හොරකම් කරලා ඇති. හොඳ වේවත් තියෙන ඕන එකෙක් හොඳයි නරකයි මිශ්‍රයක්. මිශ්‍ර වෙච්ච එකක්. පැහැදිලිද? ඔව් දැන් මම මේ අරයට මේ පක්ෂ වෙනවා මේ අර පක්ෂ වෙනවා නෙමෙයි. අපි සෑම දෙනාගේම හොඳ දේව පැත්ත දකින්න ඕනේ. නරක පැත්ත දැක කියලා අපිට වැඩක් වෙන්නේ නැහැ. සුභවාදී වෙන්න. අසුභවාදී වෙන්න. සෑම දෙයකම සුභවාදී දර්ශනයක් ඇති කරගන්න. යහපාලනේ සුභවාදී දේවල් දකින්න. ඇයි? තව අවුරුදු පහක් කොහොම වුණත් ඉන්න වෙනවා උන් එක්ක. ඊට වඩා හොඳයි බැඩ බැඩ ඉන්නවට වඩා හොඳ කී කී ඉන්න. හැම දෙයකම සුභවාදී පැත්ත බලන්න. දැන් මේ මල අරගෙන සුභවාදී පැත්ත බලන්න. හැබැයි මලේ අසුභය තේරුම් ගන්න. අසුභය කියන්නේ මෙතන මලක් නැති බව, මේක පරිවර්තන යන බව ඇත්ත දැනගන්න. හැබැයි සුභවාදී වෙන්න. ඒ ආත්මයි. මහින්ද පෙරදුනා ඒ ආත්මයි. රණිල්ලාව රට කරනවා ඒ ආත්මයි. අය රට හොඳ හොඳක් කළොත් එහෙම ඔය කණේව දුරදර්ශීව දැකලා යහපතක් වුණොත් එහෙම ඒ ආත්මයි. අපිට සමහර ඒවා දැන් කරනකොට තේරෙනවා ඒවන් රටට අයහපතක් කියලා. පසු කාලිනව යහපතක් වෙන්න පුළුවන්. එතකොට ඒකත් හොඳයි දැන් කරන වැඩි, ඒකත් හොඳයි වෙච්ච වැඩි, ඒකත් හොඳයි. ඒතර හොඳ නැති ඒවා තියනවද ලෝකේ? නැහැ. ටීවී එක දැම්මහම වෙනේ ඔක්කොම ඒකත් හොඳයි මේකත් හොඳයි. අරුම් පිකටින් යනවා ඒකත් හොඳයි. මේ කට්ටියකට බයිනෝ ඒකත් හොඳයි. පක්ෂය පාට සීමාවක් නැහැ. හැම දෙයකම හොඳයි කියලාගෙන ඉන්න. ඇයි අවුරුදු 60ක් 70ක් 80ක් විතරයි අපි ජීවත් වෙන්නේ? එතනින් පස්සේ අපිට ඉන්න බෑ. මිනිස්සු අවුරුදු ගණන් නඩු කියන ඉඩම් වලට අවුරුදු 15 20 කියනවා. පරම්පරා දෙක තුනක් ගිහිල්ලා මුණුපුරු මිනිපිරිය තමයි නඩුව අවසන් කරන්නේ. මං අහන්නේ නඩුව කියපු එකාට භුක්ති විඳින්න පුළුවන් වුණාද? එහෙනම් ඊළඟේ උන් දැනගන්න එපේ. අරුන්ට නඩු කියලා භුක්ති විඳින්න බැරුණා නම් අපිත් නඩු කියන්න ඕනේ. ඔක අත්හැරලා දැම්ම නම් ඉවරයි. ගොංකම් කරන්නේ ඇයි මිනිස්සු? සුභවාදී වෙන්න. පැහැදිලි. චූටි ඉඩම් කැලලට දඟ වෙනවා. ඕකේ ඉන්නේ කොහොමවත් අවුරුදු 60 70ක් විතරයි උපරිම. තව අවුරුදු කීයද ඔහේ ඉන්නේ? කියන්න බෑ නෙවෙයි කියන්න පුළුවන්. අවුරුදු 68යි කියන්නේ අනිවාර්යෙන් තව අවුරුදු 40කට වඩා අදින්න බෑනේ. 40ක් අදින්න බෑනේ. එහෙනම් ඒ බව දැනගෙන ජීවත් වෙන්න සුභවාදීව. ඔය වෙනේ ඔක්කොම
අත්හැරලා දාලා කවුරු හරි බැන්නත් කමන්නේ තව 40 නියෝ ගහන්න තියෙන්නේ. සුභවාදී. පැහැදිලිද? හැබැයි අසුභය දකින්න. කොහොම හරි මේ මහා දුකෙන් ගැලවෙන්න ඕනේ නැද්ද? ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඒ කියන්නේ අපි ගාව මේ වෙනකොට සංඥා වැඩ කරන්න පටන් අරගෙන වැරදි සංඥාද ඇත්ත සංඥාද? ඇත්ත සංඥා වැඩ කරන්න පටන් අරගෙන. මෙච්චර කාල බොරු සංඥා නෙදින්පි තාත්තා පුතා ජාතිය ආගම කුලය අරගෙන මේක කියලා. මොනද ඇත්ත සංඥා ටිකක් වැඩ කරන්න පටන් අරගෙන අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා. පහන සංඥා කියන්නේ අත්තරින්න ඕන. විරාග සංඥා කියන්නේ ඇල්ල වැඩක් නැහැ. සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥා, සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා. අන්න ඒ බව තමයි තේරිගෙන තේරිගෙන යනවා. හැබැයි ඍණ පැත්තකට ගියපු රේඛාවකට ධන එකතු කරනකොට ඍණ 10ක් ගියා කියමුකෝ. ධන 10ක් එකතු කරොත් කීයද? ඍණ 10ක් ගියපු රේඛාවකට ධන 10ක් එකතු කරොත් කීයද? 0.1. බොරු සංඥා ගොඩකට ඇත්ත සංඥා දාන්න පටන් ගත්තොත් සංඥාවට මොකද වෙන්නේ? සංඥා නිරෝධ වෙනවා. දැන් සංඥාව කාගේවත් තාම නිරෝධ වුණාද නැන්නේ? ඇයි? පංච නීවරණ. මොන නීවරණද? ආසාව, තරහ, කම්මැලිකම, දුවන ගතිය, සැක, මේවා තියෙනකම් කොච්චර ඔය සංඥා දැම්මත් වැඩක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා තමන්ට පංච නීවරණ ඇති නොවන තැනකට හුස්ම කියන තැනට යොදන්න ඔය අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා සියල්ල. පංච නීවරණ හට නොගන්න තැන කොතනද? හුස්ම. පළවෙනි දවසේ අපි ඉගෙන ගත්තනේ හුස්ම ගැන කම්මැලිකම, හුස්ම ගැන සැකයක්, හුස්ම ගැන තරහක් තියන අයත උසන්. එහෙම තියනවද? නෑ. හුස්ම නිතර නිතර දකින නිසා ඒකේ අගේ නැති වෙලා. පැහැදිලිද? ඒක නිසා ඒ හුස්ම පිළිබඳව දකින්න. හුස්ම දැනීමත් දැනීමක්ද නැද්ද? දැනීමක්. එහෙනම් ඒ දැනීමත් සිතක්ද නැද්ද? ඒ සිතත් පංචස්කන්ධයක්ද නැද්ද? පංචස්කන්ධයත් ලෝකයක්ද නැද්ද? එහෙනම් හුස්ම දැනෙලා හැදෙන්නෙත් මොකද්ද? හුස්ම දැනෙනකොට රූප තියෙනවා, නහය කුලං, වේදනා කැමැත්ත අකමැත්ත තියෙනවා, සංඥා ලකුණක් තියෙනවා, සංකාර කාය සංකාර තියෙනවා, විඥාන හඳුනා ගැනීමක් තියෙනවා. ඔන්න ඔය සිත හටගත්තා. උඩට ගිහිල්ලා ගමන් විනාශ වුණා. ආයෙ පහළට යනකොට සිත හටගත්තා. දැනෙලා ඉවර වෙනකොටම සිත විනාශ වුණා. ඇති වුණා, නැති වුණා. ඇති වුණා, නැති වුණා. ඇති වුණා, නැති වුණා, ඇති වුණා, නැති වුණා. පැහැදිලිද? හුස්ම තුළින් ලෝක යථාර්ථය දැකීම. දැන් මොකද ඇති වෙන්නේ? හුස්ම නෙවෙයි ලෝකය. හැබැයි දකින්නේ කොමක් තුළින්ද? හුස්ම තුළින්. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන සංඥා 10, 10 සංඥාව මොකක්ද? අනිත්‍ය සංඥා, අනත් සංඥා, සුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥා, ආනාපාන සති. එහෙනම් දැන් අපි කරන්න හදන්නේ 10 එක ආනාපාන සති. කොහෙන් ගියත් ගැළපෙලා තියෙනවා. ආනාපාන සති. හැබැයි මේක සමත ආනාපාන සති නෙවෙයි, විදර්ශනා ආනාපාන සති. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පිණිස කරන ලද ආනාපාන සතිය. අපි කරමු පොඩි විවේකයක් අරන්. ඉතින් සමදනාන්වත් දවසක්. එයාට අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතන එක අමරක වෙලා. එහෙම කරගන්න එපා. ඇති වුණා නැති වුණා, ඇති වුණා නැති වුණා කියලා හිතන්න වේගවත් වුණාම අනිත්‍යයි 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 කියලා හිතන්න වගේම දකින්න අවබෝධය. දැන් ඔහොම කරනකොට බැරි වෙලා හරි ඔබගේ හුස්ම දැනෙන්නේ නැතුව යනවා. ඒ වෙලාවට මොකද කරන්නේ? ඒ වෙලාවට ඔබට සමාධි ස්වභාවයක් දැනුණොත් ඒ දැනෙන සමාධි ස්වභාවයත් දැනීමක්.
ඒකත් අනිත්‍යයි. දැන් අපි මෙතනින් සමාධියෙන් නවතිනවද? අපිට ලැබෙන සමාධියක් අනිත්‍ය කරමින් අනිත්‍ය බව දකිමින් අපි ඉස්සරහටම බැදරෙද? තොර දැනෙන සෑම දැනීමක්ම සමාධියක් වේවා, හුස්ම දැනීමක් වේවා, සියල්ලම අනිත්‍ය බව දකිමින් 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 ඉන්න. එහෙම කරනකොට ආයෙ හුස්ම දැනෙනවා නම් ආයෙ හුස්ම අනිත්‍යයි. හුස්ම දැනෙන්නේ නැතුනහම දැනෙන සමාධිය අනිත්‍ය. ඒ කියන්නේ අනිත්‍ය බව බලන එක කොයි වෙලාවකවත් නතර කරනවද? නතර නොකර නොනවත්වාම කරන්න ඕනේ. හරි, කරමු. දයතනලෙල තියාගෙන නඳගන්න. මේ විදිහේ අදිෂ්ඨානයක් කරන්න. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දරෙන් සිදු වුණාම සියලුම දෝෂයන්ට බුද්ධ රත්නයෙන්ද, ධම්ම රත්නයෙන්ද, සංඝ රත්නයෙන්ද සමාව ලැබේවා. බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, සීලානුභාවයෙන්, පාරමිතානුභාවයෙන් මාගේ භාවනාව සාර්ථක වේවා කියන අදිෂ්ඨානයෙන් මාත් එක්කම කියන්න. බුද්ධ රත්නය නමාමි බුදු සිසිල සිංහදවත තෙමා ධම්ම රත්නය නමාමි ධම් සිසිල සිංහදවත තෙමා සංඝ රත්නය නමාමි ගුණ සිසිල සිංහදවත තෙමා ත්‍රිවිධ රත්නය නමාමි දෝ සාවිතොන් අයදිමි සමා. දැස් පියාගෙන මං අතුලින් දක්නට කියන්නේ ඇඟට දැනෙන කිසිම දැනීමකදී ඇඟිල්ලක්වත් සලවන්න එපා. මොනවා මතක් වුණත් ඒ අනුව සිතන්නවත් එපා. මොදලට කකුල් දෙක සමතුලිතව තියෙන්න ඕනේ පොළොවට. නාසයට සිත යොමු කරගන්න. ඉහළ යන්න පටන් ගන්නකොට ඇති වුණා, ඉහළට ගිහිල්ලා ඉවරනහම නැති වුණා. පල්ලෙහාට යන්න පටන් ගන්නකොට ඇති වුණා, පහළට ගිහිල්ලා ඉවරනහම නැති වුණා. හුස්ම දැනීම සිත. ඒ සිත තමයි අනිත්‍ය වෙන්නේ. ඇති වෙලා නැති වෙලා යන්නේ. ඒක හොඳට අවබෝධයෙන් කරන්න. බලෙන් කරනව නෙවෙයි, මේ යන හුස්ම දිහා දකින්න. ඉහළ යන්න පටන් ගන්නකොට ඇති වුණා, ඉහළට ගිහිල්ලා ඉවරනහම නැති වුණා. පහළට යන පටන් ගන්නකොට ඇති වුණා, පහළට ගිහිල්ලා ඉවරනම නැති වුණා. ඔබ දිගින් දිගටම කරන්න ඕනේ. වේගවත් වුණ වෙලාවේ නම් අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතන්න. මා මෙතෙන් පටන් උදව් කරන්නේ නැහැ. ඔබ තනියෙන් කරන්න ඕනේ. දිගටම කරන්න. Bye.
කරන්නම අවශ්‍යයි. පැහැදිලිද? දැන් ඇති වුණා නැති වුණා කියලා හිතලා වේගවත් වෙලා අනිත්‍ය අනිත්‍ය කියලා හිතපෝ යත උස්සන බල. මොකද? ඒ කවුද කතා කරන්නේ නැතු උස්ස? මොකද? ශරීරය නැතුව අපි හිටියා. එතකොට මොකද කළේ? ඒ තමයි ඒ දැනෙන සමාධිය අනිත්‍ය කියලා හිතුවේ නැද්ද? හිතුවද? මොකක් අනිත්‍ය කියලා හිතුවේ? ඈ? ඔක්කොම නෙවෙයි සමාධිය. ඒ ලැබිච්ච සමාධිය පවා අනිත්‍ය බව දකිමින් යන්න කියලා මං කිව්වේ. දැන් ඔය කරනකොට ගැඹුරු සමාධියක් ඇති වෙනවා. ඒකට රැවටෙලා ඉන්නේ මන්නම් ගොඩක් ඔය කියන අදහස වලින් තේරුනේ සමාධිය අනිත්‍ය බව දකින්න නැතුව සමාධියට වෙලා හිටපු බවක් තමයි මට තේරෙන්නේ. ප්‍රඥාවට යන්න නම් සමාධිය අනිත්‍ය බව දකින්න ඕනේ. පැහැදිලිද? ඔය භාවනාව සමාධි භාවනාවක් නෙමෙයි. අපි ආනාපාන සතිය ඕන තරම් සමාධි කළේ. මේකේ කරන්න ඕන සමාධිය අනිත්‍ය බව දකමින් යනකොට තමන්ට යමක් වැටහෙනවා. සමාධියෙන් එහාට ගියපු යමක් වැටහෙනවා. මොකද සමාධියෙන් එහාට ගියපු යමක් වැටහෙනවා. තේරෙනවද? දැන් අවිද්‍යාවෙන් සංඛාර නිෂ්පාදනය වෙනවා කියලා අපි දන්නවනේ. අවිද්‍යාව පත්‍ය සංඛාර. මං අහන්නේ අපි දැම්මේ අවිද්‍යාවද විද්‍යාවද? දැන් අපි අවිද්‍යාවද දැම්මේ විද්‍යාවද? විද්‍යා පත්‍ය කුමක්ද? සංඛාරාද? අවිද්‍යා පත්‍ය සංඛාරානි. විද්‍යා පත්‍ය විසංඛාරා. මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ භාවනාව කරනකොට සංස්කාර නිෂ්පාදනය මොකද වෙන්නේ? නතර වෙනවා. හිර වෙනව නෙවෙයි නතර වෙනව. ඒ කියන්නේ ක්‍රියා කිරීම කතා කිරීම කොහොමත් නවත්තලා සිතන එක අපි කළා. කතා ක්‍රියා නෑ සිතුවා. මොකද සිතුවේ? අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය. ඔය සිතීමත් යම් මොහොතක නතර වෙලා නැති වෙනවා. නතර කරනව නෙවෙයි නැති වෙනවා. ඒ අවස්ථාව බුදුහාමුදුරුව කියනවා ඉතාමත් ස්වල්ප වෙලාවක් ස්වල්ප කාලයක් අකුණු පහරකින් රන් පාත්‍රයක් පෙනී නොපෙනී යන්නාසේ ඉතාමත් ස්වල්ප කාලයකදී ඔය නතර වීම සිද්ධ වෙනවා. ඒ තුළ උසක් මිටි උස මිටි කළු සුදු කැත ලස්සන ඒ කිසිවක් නැහැ. ඒ තුළ පවතින නිකුමක් අනුභූතිය. එතර බාදේ නබත් අනුභූතිය. තේරෙනවද කියන්නේ? දැන් ඔය කියන தත්තර මං කියන தත්තරපත් වෙන්න නම් මං කියන දැනට එන්න නම් තමාගාව භාවනාවට පෙර තුන් දෙනෙක් කඩා වැටෙලා තියෙනවා. ස්වභාවයන් තුනක් කඩා වැටලා තියෙනවා, බිඳ වැටලා තියෙනවා. ඒ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය හොඳයි කියන දෘෂ්ටි. මොකද්ද?
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් එකක් හරි හොඳයි කියන දෘෂ්ටිය තිබ්බොත් බෑ. ඒකයි අපි රූපය ගැන වෙනම හෙව සංවේදනාව ගැන වෙනම සංඥාව ගැන වෙනම සංකාරය ගැන විඥාන වෙනම විඥාන ගැන වෙනම වෙන වෙනම මේ මේගේ දේවල් ගැන හෙව්වා හොඳයි කියන දෘෂ්ටිය කඩාවැටලා තියෙන ඕනේ. ඒකට කියන සක්කාය දෘෂ්ටි. සැකය නැතිව කඩාවැටෙන්න ඕනේ. විචිකිච්ඡාව නැති වෙන්න. කය සිත දෙකම නොව නුවණමයි සිල් රකින්න කියලා තමන්ට තේරුණා තියෙනවා. ප්‍රඥාවමයි සීලය තමන්ගේ රකවන්නේ. අන්න ඒක තේරුණා තියෙනවා. ඔය කොටස් තුන, ඒ කියන්නේ ශීලබ්බත පරාමාස කඩාවැටිලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කඩාවැටුණු මොහොතක ඔය භාවනාව කළොත් සාර්ථක වෙනවා. ඔය භාවනාවේ ඔය මම කියපු තත්ත්වයටපත් උනොත් යලි මේ කොටස් තුන ලියලන්නේ නැත. මම කියපු ඔය ස්වභාවයටපත් නොවුනොත් යලි ලියලනවා. දැන් සක්කාය විචිකිච්ඡා ශීලබ්බත පරාමාස ආයි හැදෙන. එහෙනම් ප්‍රතිඵලයක් ගන්න නම් මොකද කරන්න ඕනේ? භාවනාව කරන්න ඕනේ. නිවැරදිව කරන්න ඕනේ. වංචාවක් නැතුව අවංකව කරන්න ඕනේ. එතකොට සිතිවිල්ලක් නැති, වචනයක් නැති, ක්‍රියාවක් නැති අපිට හිතා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. කොටින්ම ඒ පත් වෙච්ච එක දන්නේ නැහැ මේකක් වුණාද කියලා. කවුරු හරි කිව්වොත් මම සිතිවිල්ලක් නැතුව හිටියා හැමදෙරේ, මම කල්පනාවක් නැතුව හිටියා, මම ක්‍රියාවක් නැතුව හිටියා කියලා බොරු. ඒ සිතිවිල්ලක් නැත්තම් කොහොමද එයා දන්නේ? වචනයක් නැත්තම් කොහොමද එයා දන්නේ? ක්‍රියාවක් නැත්තම් කොහොමද එයා දන්නේ? එයා දන්නේ නැහැ. එයා නැහැ නේද? දැන් සිතන තැනනේ මම ඉන්නේ. කතා කරන තැනනේ මම ඉන්නේ. ක්‍රියා කරන තැනනේ මම ඉන්නේ. පැහැදිලිද? ඒක නිසා ඒ ස්වභාවය කලාතුරකින් කෙනෙක්ට තමයි පැහැදිලිව තේරෙන්නේ. මෙහෙම හිටියා කියලා තේරෙනවා. ඒ හැමෝටම මෙහෙම තේරෙන්නේ. ඒ නිසා භාවිතා බහුලීකට. නැවත නැවත කරන්න. නැවත නැවත කරන්න. එතකොට ඒ தত্ত্বයපත් උනාද නැද්ද කියලා අපිට වැඩක් නැහැ. ඊට පස්සේ දැනෙන ස්වභාවයන් වලින්පත් වෙච්ච බව හෝ නොවෙච්ච බව අපිට අඳුරගන්න පුළුවන්. ජීවිතේ වෙනස් වෙනවා. කොටිම දේවල් දිහා දකින්න විදිය, ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය, සම්පූර්ණයෙන්ම දුක අඩු වෙලා යනවා ජීවිතේ. දැන් එක තරහක් එනකොට, රාගය එනකොට හොඳට හොඳට මතුවෙලා පේනවා. තමන් තමන්ට උපදෙස් දෙන මට්ටමකටපත් වෙනවා. ඔටෝ තමන්ගේ හිත තමන්ට උපදෙස් දෙන, ඕක කරන්න එපා, ඕක කරන්න එපා, ඕක වැරදි කිය කිය තමන්ව මෙහෙවනවා. මේ කියන තත්ත්වයටපත් වෙනවා. එයාට වරප්‍රසාදයක් හම්බෙනවා. පළවෙනි වරප්‍රසාදය. චචාබිටානානි අබබ්බෝ කාතෝ. වැඩහයක් කරන්නේ නැහැ සසරේක දිනකවත්. මොනවද වැඩහය? මව මරන්නේ, පියා මරන්නේ, බුදුන්ගේ ලේසවන්නේ, රහතුන් මරන්නේ, සංඝ බේදය කරන්නේ, සංස්කාරයක් නිත්‍ය සැපය ආත්මයි කියන නියත මිත්‍යා දෘෂ්ටියේ දෙන්නේ. ඒ තුල යාට ලැබෙන වරප්‍රසාදය කුමක්ද? චතුහපායේ හිච්ච විප්පමුත්තු. සතරපායේ මිදිච්ච කෙනෙක් බවට පත් වෙනවා. සතරපායේ මිදිච්ච කෙනෙක් බවට යපත් වෙනවා. ඇයි? ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. යමෙක් බුදුන් සරණ ගියොත් අපාය යන්නේ. මොකද බුදුන් කියන්නේ? අර අවබෝධය. අවබෝධය ලබා ගත්තොත්, ඒ අවබෝධ කියන ස්වභාවයට පත් වුණොත් එයා කවදාවත් අපායට යන්නේ. අපි බුද්ධානුස්සතිය මේ දවස් අතර කරාද? මේ දවස් අතර භාවනා 10 වෙනි කරේ. බුද්ධානුස්සති භාවනාවක් කළාද? කළා නෑ. බුද්ධානුස්සති භාවනාවක් කළේ නෑ. හැබැයි දින හතර තුළ අපි එකම එක භාවනාවක් කළා. ඒ තමයි බුද්ධානුස්සති. දින හතරම අපි කළේ බුද්ධානුස්සති පමණයි. ධම්මානුස්සතිය පමණයි. සංඝානුස්සතිය පමණයි. අපිට මේ හැම එකෙම තේරුනේ කවුද? බුදුහාමුදුරුවෝ තමයි. බුදුහාමුදුරුවෝ කියලා. දැන් තේරෙන්නද නිකන්? දිනුම් කනුව පෙනෙනවා කියන්නේ, පෙනී නොපෙනී යනවා කියන්නේ පාරේ වැරදි බවක්ද හරි බවක්ද?
සුප්පටිපන්නෝ හරි පහරි. මෙහෙම ඇදෙච්ච පාරද්ද කෙලින් පේන පාරද්ද? උජුපටිපන්නෝ කෙලින් පාර. අවසානේ මේ මෙච්චර කල් වකපටිපන්. මේ උජුපටිපන්. මෝඩකමින් යන මාර්ගයත් ඥානවන්තකමින් යන මාර්ගය. ඥායපටිපන්. මොන බුදුන් දහම් සඟුන් කාගාව දෙන්නේ දැන්? තමංගා. ඒ වගේම තමන්ගේ හිත තමන්ට උපදෙස් දෙන මට්ටමක් එනවා. කිංචාපසෝ කම්මං කරෝති පාපං කායන වාචෝති චේතසං. අබ බෝසෝ තස්ස පටිච්චදාය අබ පදාදුට පදස්සෝත. තමන්ගේ සිතින් කයින් යම් කිසි වචනයෙන් යම් කිසි වැරද්දක් සිද්ධ වුණොත් ඒක හංගන්න බැරි වෙනවා කාටද? තමන්ට. තමන්ගේ හිතට හොඳට ඒක තේරිලා තමන් තමන්ව නිවැරදි කරන මට්ටමක් උදා වෙනවා. ඒකට කියනවා ආර්ය කාන්ත සීලය. බුදුන් කෙරෙහි අචර විශ්වාසය, ධර්මය කෙරෙහි අචර විශ්වාසය, සංඝයා කෙරෙහි අචර විශ්වාසය, ආර්ය කාන්ත සීලය. පැහැදිලිද? ඔය විතර වරප්‍රසාද ගොඩක් අපේ. දැන් ඔය මොනවද ඔය කියන්නේ? හිත වෙනස් වෙච්ච ස්වභාවය. කාලයක් කරන්න ඕන හැබැයි නිකන් එකපාරට ඔක ලැබෙන්නේ නැහැ. කරන්න ඕන නැවත නැවත. පතවයා ඒක රාජ්‍යෙන්න මුළු පෘථුවියම එක් රාජ්‍යයක් කරනවට වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ගස්ත වෙනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යේන මුළු ලෝකයටම අධිපති වෙනවටත් වඩා සෝතාපට්ටි ඵලං වරං සෝතාපන්න වීම උතුම් කියලා දෙනවා. දැන් මේ අපි මෙච්චර කාල මෙච්චර වෙලා කරේ මොන මාර්ගයද? සෝවාන් මාර්ගය. ඊතර සක්‍රදාගාම වෙන්නේ මේකම තමයි. අනාගාම වෙන්නේ මේකම තමයි. රහත් වෙන්න මේකේ තියෙනවා හැංගිච්ච තැන් පොයින්ට්ස්. ඒ පොයින්ට්ස් වලින් තමයි ඉස්සරහට යන්නේ. ternary. ඒකේ කැලේ තියෙනවා හැංගිලා නොතේරෙන විදිහට. ඒව අල්ල ගන්න ඕනේ ඉස්සරහට යන්න. සෝත කියන්නේ පාර. මාර්ගය, ආරෂ්ඨාංගික මාර්ගය, ජලධාරාව. ආපන්න කියන්නේ පැමිණිය. ඒ කියන්නේ මාර්ගය අවසන් වුණාද පටන් ගත්තද? පටන් ගන්න. දැන් තමයි වැඩන පටන් ගන්න තියෙන්නේ. හැමෝම ගාව සම්මාදිට්ඨිය නැද්ද? යම් ප්‍රමාණයක් තියෙන හැමෝම ගාව. සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි හැමෝ ගාවම තියෙනවා. සම්මා ඥානයකුත් තියෙනවා. නිවැරදි ඥානයකුත් මෙතන ඉන්න බොහෝ දෙනාට තියෙනවා. හැබැයි අන්තිමක නම් මම දන්නේ සම්මා විමුක්ති. නිවැරදි විමුක්තියක් හෙවත් ඵලයක් තියෙනවද කියලා අපි දන්නේ. මෙයාසෝවන් අරයාසෝවන් එහෙම කියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න නම් බුදු කෙනෙක් ඉන්නවා. දැන් කවර රීතෝ අපි දැන් සෝවන් වැඩේ හරි. අන්න ගොම්කම්. අන්න ගොම්කම්. එහෙම දාගන්න එපා. එක එක රාමු. පැහැදිලි. මට නම් සෝවන් වෙන්න ඕනේ නැහැ කොටි. මට සක්‍රදාගාම වෙන්න ඕනේ නැහැ. මට රහත් වෙන්න ඕනේ නැහැ. මට නිවන් දකින්න ඕනේ නැහැ. මට ඕනේ පැය 24ම hina වෙනයි. හොඳට නැහැ. ඒ ඇතිනේ. අනික මට ඕනේ ඇස් පියාගෙන ලැබෙන විමුක්තියක් නෙවෙයි. මට ඕනේ ඇස් අරගෙන ඉන්නකොට ලැබෙන විමුක්තිය. මට ඕනේ බස් හෝල්ට් එකේදී නොවෙනස් වෙන විමුක්තිය. බොහොම බුපුරනකොට ප්‍රශ්න මැද්දේ නිශ්චල වෙන්නයි මට ඕනේ. නැදු පැත්තකට ඇස් දෙක පියාගෙන ඉන්න නෙවෙයි මට ඕනේ. පැහැදිලිද? ඒක කරන්න ඕනේ. හැබැයි ඒ තුලින් ලැබෙන විමුක්තියක් නෙවෙයි මට ඕනේ. මට ඕනේ මෙහෙම ඉන්නකොටත් නැති නොවන විමුක්තිය. එහෙම එකක් හොයන්නේ. අපි අසංගේ කල්ප ලක්ෂ ගානක් මුළුල්ලේ කේක් එකක් හදන්න බඩු එකතු කරනවා. පිටි අරගෙන නේ සීනි, අයිසින් සීනි ගෙනල්ලා, තව බටර් ගෙනල්ලා, තෙල් කොළ ගෙනල්ලා නේ, බේකින් පවුඩර් ගෙනල්ලා, වැනිලා ගෙනල්ලා, බිත්තර ගෙනල්ලා, සුදු මදක හැමද වෙන් කරලා වෙනම බීට් කරගෙන, අවන් එකකුත් ගෙනල්ලා, දැන් බලන් ඉන්නවා රෙසිපි එක එනකන් හදන විදිහ එනකන්. බඩු ටික දන්නවා එක එක්කෙනාගෙන් අහගෙන. හදන්න දන්නේ එකපාර එහෙම කේක් හදනකොට බිත්තර ටික දාලා අරව කලවම් කරොත් රස කේක් එකක් හැදෙන්නේ නැහැ. වෙන වෙනම කලවම් කරන සිස්ටම් එකක් තියෙනවා. නේ පිටි චුට්ට චුට්ට දදා කලවම් කරන්න ඕන. අරක පෙන එනකන් හොඳට ගහ ගන්න ඕන බිත්තර සුදුමදෙන්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා. ඔය ක්‍රමේ එනකන් අසංකේ කල්ප ලක්ෂයක් බලන් ඉඳිය කොච්චර කාලයක්ද? කල්ප ලක්ෂයකට පස්සේ රෙසිපි එක අරන් එනවා. අපි අරන් ගියා. කාගේ රෙසිපි එකද? බුදුහාමුදුරන්ගේ රෙසිපි එක. ඒ රෙසිපි එක අරගෙන ගමන් අපි නම් හදාගෙන කන දෙන්නේ නැහැ කේක් ඇල්ලක්ව. තමන්ගේ කේක් තමන්ට පමනයි. කල්පලක්ෂයකට පස්සේ බඩු තියෙන වෙලාවේ රෙසිපි එක ඔබ අතට දෙනවා. ඔබ මොකද කරන්නේ? ගොඩාක් ආසාවෙන්. දැන් බඩු තියෙනවනේ.
රෙසිපි එක අතට අරගෙන පැත්තකින් තියලා සක්න බලන්න යනවා. පැත්තකින් තියලා යුතුයකම් වාක්‍ය මිෂ්ට කරන්න යනවා. පැත්තකින් තියලා ඉඩකඩම් බලන්න යනවා. අන්තිමට අර බිත්තර ටික කුණු වෙලා යනවා. අර පිටිවලට ගුල්ල ගහනවා. බටර් දේවෙනවා. අර අවන් එක දිරාපත් වෙනවා. රෙසිපි එක අතුරුදහන් වෙනවා. පණවිඩ කාලය නොපෙණිය. තවත් කල්ප ලක්ෂ ගානක් ඔබට බඩු එකතු කරමින් රෙසිපි එකක් එනකම් බලන් ඉන්න වෙනවා. රෙසිපි එකක් තියෙන වෙලාවේ බඩුත් තියෙන වෙලාවේ කේක් හදාගෙන කනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න. හැබැයි ඔය නිවන කියන කේක් එකකින් කෑල්ලක් කවුරු හරි කෑවොත් ඒ කේක් තරම් රස කේක් එකක් මේ ලෝකේ කවදාවත් හම්බෙන්නේ නැහැ. කේක් කෑමෙන් තොර ජීවිතයක් නැතින ඔයාට. ඉතින් හැමෝම කේක් කන්න උත්සාහ කරන්න. රසර දෙමින්න නිකන් නෙවෙයි කාන්තාරයට වහිනකොට කොඩ ඉහලන්න ලෑස්ති වෙන්න එපා. කාන්තාරයට වහිනකොට මොකද කරන්න ඕනේ? ඒ වැස්ස දෙමින්න, ඒ වතුර බොන්න, ඒ වතුර එකතු කරගන්න. පොඩ්ඩක්වත් අපතේ නොයා පාවිච්චි කරන්න. ආන්තාරයට කාන්තාරයට වහිනවා. ඒ අමාවැස්සේ දෙමින්න. හැබැයි ඒක අදහසකින් දෙහිතකින් නෙවෙයි, වංකහිතකින් නෙවෙයි, එකහිතකින් දෙමින්න. හාමුන් වැඩි උනත් එකයි, කෙඹුලන් වැඩි උනත් එකයි, මට ඕනේ කලේ එකයි, එගොඩට පැන ගන්න එකයි. එලෙස එගොඩට පැන ගන්න හැම දිනාටම ආශිර්වාද වේවා. ඔච්චරයි බණයි. ඒ බණෙත් ඉවරයි. ආනාපාන සතිය, කායානුපස්සනාව, මෛත්‍රී භාවනාව, සිත හඳුන ගැනීම, සිත තුනට වෙන් කිරීම, සිතේ නාම රූප දැකීම, හේතුඵල වශයෙන් දැකීම, පංචස්කන්ධ වශයෙන් දැකීම, ඇතිවීම නැතිවීම දැකීම, හුස්මේ ඇතිවීම නැතිවීම දැකීම. භාවනා තහලේ වැඩ ගොඩයි. ඔන්න බිම තියදී උස්සන් යන බඩු තියදී. බය වෙන්න එපා. ක්‍රම හතරක් ප්‍රමුඛයි. ආනාපාන සතිය, කායවසනා, මෛත්‍රී සහ දැංගර භාවනාව. ඔය භාවනා හතර ප්‍රමුඛයි. ප්‍රධාන වශයෙන් භාවිත කරන්න ඕනේ අවුරුද්දක් දෙකක් විතර. පැහැදිලිද? දිනපතා කරනවා නම් හොඳයි. අනිත් භාවනා හයම එදිනදා ජීවිතය තුළ පොඩ 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 පුරුදු වෙන උත්සාහ කරන්න. සිත දැකීම, සිත තුනට බෙදීම, නාම රූප, හේතුඵල, පංචස්කන්ධ රූප. මෙන්න කාලයක් යනකොට හුරු වෙනවා. අර භාවනා හතර නම් අනිවාර්යෙන් කරලා පුරුදු වෙන්න ඕනේ. කාලයක්. පත්තිය වුණාට පස්සේ අත්තරියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් භාවනා හය වැඩිපුර කරන්න. මුල් කාලේ අර ටික කරන්න ඕනේ. ආනාපාන සතිය, කායන පසනා, මෛත්‍රිය, සිත දැකීම. අර මේ ඇතිවීම නැතිවීම දැකීම. ඔය භාවනාව දැන් කරු භාවනාව. අද ගෙදර ගිහිල්ලත් කරන්. ඇයි මේ ගැම්මටම කළොත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. කියන්න බෑ එකපාරට තමන්ට ඒ தත්ත්වය උදා වෙන්න පුළුවන්. තමන්ගේ පින පිරලා තිබ්බොත්. තමන්ගේ පාරමිතා පිරලා තිබ්බොත්. කවුද දන්නේ මෙතන එක එක ඥාන මට්ටමේ අය ඉන්නවද? දැන් උත්සාහ කරන් තමන්ගේ අතේ තියෙන කාර්යය අපි පාර පෙන්වනවා විතරයි. පැහැදිලිද? ඒක නිසා පුළුවන් තරම් භාවනා කරන්න මේ සත්‍ය මේ භවයෙන්ම අත්දකින්න උත්සාහ කරන්න කියලා හැමෝටම මතක් කරගන්න.